ආයුබෝවන් සුබ දවසක් වේවා. අදත් මම ඔයගොල්ලන්ට ලස්සනම ලස්සන කොණ්ඩ මොස්තරයක් අරගෙන කියලා දෙන්න ආවා. අපි අද බලමු මේ කොණ්ඩ මොස්තරේ කොහොමද කරන්නේ කියලා. අපි හොඳට බ්ලෝ ඩ්‍රයි කරගත්ත කොණ්ඩෙට අපි සෙක්ෂන් කරගෙන තියෙනවා සයිඩ් පාර්ට් එකක් මෙන්න මේ විදිහට. සයිඩ් පාර්ට් එක කරලා ඉතුරු ටිකෙන් අපි පොනිටේල්ස් දෙකක් වගේ හිටින්න දාගන්නවා. දාලා මම ඔයගොල්ලන්ට පෙන්නන්න ඒක දාන විදිහ. අපි සාමාන්‍යයෙන් වෙන්ද කරන විදිහටම තමයි පොනිටේල් එක දාන්නේ. මේකේ අපි පොනිටේල් එක දානකොට චුට්ටක් හාප් වට වගේ තමයි අපි පොනිටේල් එක දාන්නේ පිටිපස්සේ. මොකද අපිට මේ අපි කරන කොණ්ඩේ ටිකක් කර්ල්ස් උත් එක්ක යන හෙයා ස්ටයිල් එක. එනේ අද කාලෙට ගැලපෙන කොණ්ඩ මොස්තරයක්. ඉතින් ඒක නිසා අපි කොටස් දෙකකට එන්න මේ වගේ විදිහට මෙන්න මේ ආකාරයට තමයි පොන්ටේල්ස් එක අපි දාන්නේ. පොන්ටේල්ස් එක දාලා ඉවරලා අපි මේ පොන්ටේල්ස් වල තියෙන කොණ්ඩේ කර්ල් කරගන්නවා. ඉස්සෙල්ලාම අපි පහල කොටස කර්ල් කරගමු. අපි මුලින් ඉස්සෙල්ලාම අපි පහල කොටස කර්ල් කරගන්නවා. ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ටූත් පික්. මේක ටූත් පික් එක අධික. ඒ වගේ ටිකක් තියාගන්න. මොකද ඒක ලේසි දැන් අපි මේ කොණ්ඩේ කර්ල් කරනකොට එහාට මෙහාට අපි මේ කර්ල්ස් ටික එක ගොඩ යන්නේ. හින්දා අපි කරන දේ ඒක සාමාන්‍යයෙන් එක පැත්තකට කර්ල් කර කර තියන. ඒකට අපිට කරදරයක් නැහැ. ඇත්තම මොකක් හරි ස්ටික් එකක් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න. හෙයා ස්ප්‍රේ හෝ වැක්ස් එකක් හරි ආධාරයෙන් තමයි අපි කර්ල්ස් ටික හදාගන්න ඕනේ. මේක කර්ලින් ටොන් එක. මේ කර්ලින් ටොන් එක විදිහ හැමෝම දන්නවා. මේක මේකටන් ඉලෙක්ට්‍රික් එකක්. මේක ඔටෝ කැරකෙනවා. සාමාන්‍යයෙන් වැලඳ පොළේ ලොකුලට ගන්න පුළුවන් කර්ලින් ටොන් එකක්. මේ අරගෙන කර්ලින් ටොන් එකක් අත අවශ්‍යමයි දැන්. මොකද මේ ගොඩක් අය දැන් ඉල්ලන්නේ සොෆ්ට් කර්ල් මික්ස් හෙයා ස්ටයිල්. ඉතින් එතකොට ඔයගොල්ලන්ට කර්ලින් ටොන් එක උපකාරය අවශ්‍යම වෙනවා ඒක කරගන්න. මේ ආකාරයට කර්ල් එක හදලා අපි මේ කර්ල් එක මෙතනින් තියා ගන්නවා අනිත් එකට සම්බන්ධ නොවෙන්න. දැන් අපි දෙවෙනි එකක් දා ගන්නවා. මේ කර්ල් සාමාන්‍යයෙන් අපි හෙයා ස්ප්‍රේ දාලා කරන්නේ අර අපිට ගොඩක් වෙලා මේක ගොඩක් පැය ගාණක් තියා ගන්න ඕනේ හෙයා ස්ටයිල් එකක් නිසා. නැත්නම් ඔයගලන්ට වැක්ස් එකකින් නැත්නම් බ්ලෝ ඩ්‍රයි සෙටින් එකකින්ම ගන්නත් පුළුවන්. අපේ රටේ විදිහට ටිකක් අමාරුයි බ්ලෝ ඩ්‍රයි සෙටින් එකක් තියාගන්න. මොකද බීච් එකේ ෆොටෝස් ගන්නවා ඒ වගේ යනකොට හුළඟ එනවා. එතකොට ඒ කර්ල්ස් දිගෑරෙන්න බලනවා. අපි ඒකයි හෙයා ස්ප්‍රේ පාවිච්චි කරන්නේ. මොකද අපිට දිගු වෙලාවක් තියාගන්න ඕනේ හින්දා. අනිත් එක අපි මේක කර්ල්ස් ලස්සනට කඩනවා. ඒකෙන් ඔයාලට ඉදිරියේදී බලාගත්ත හැකි කර්ල්ස් කඩන හින්දා මම හිතන්නේ හෙයා ස්ප්‍රේ වලින්ම කරනවා නම් හොඳයි. ඉතින් මේ ආකාරයට කොටස් මේ පොනිටේල්ස් දෙකම කර්ල් කරගන්න ඕනේ. කර්ල්ස් දානකොට ගොඩක් වෙලාවට කර්ල්ස් දාන්න ඕනේ සීත්‍රූ සෙක්ෂන් එකක් ගන්න. මං හැමතිස්සම කියනවා විනිවිද වෙන ගොඩක් ඝනකම් එකක් ගන්න එපා. ගොඩක් ඝනකම් එකක් ගත්තොත් ඔයගලන්ට මේ කර්ල් එක ලස්සනට එන්නේ නැහැ. ඒක නිසා කර්ල් එක ලස්සනට එන්න තුනි ලේයර් එකක් ගන්න පුළුවන් තරම් වොලියුම් එක අඩුවෙන්. එතකොට තමයි මේ කර්ල් එක අපිට ලස්සනට ගන්න පුළුවන්. මේ හැම කර්ල් එකක්ම අපි ලස්සනට කඩනවා. කඩපුවම සොෆ්ට් එකට එන්න තුනීමට ගන්න තරමටම හොඳයි. එහෙම ගන්න. එතකොට තමයි මේ අපි කරන දේ ලස්සනට එන්නේ. අර ගොඩාක් එක ලේසියට අපි ඉක්මනට ඉක්මනට කරගන්න ගොඩක් ගන්නවා. ගත්තට ඒක ගන්න එපා. මොකද එහෙම වුණාම කර්ල් එක ලස්සනට එන්නේ නැහැ.
කොටසක් කර්ල් කරලා ඉවරයි මෙන්න මේ ආකාරයට අපි කර්ල් කරලා තියෙන්නේ දැන් අපි මේ උඩ පොඩි ටේල් එකේ කොටස මේ විදිහටම අපි සෙක්ෂන් පොඩි පොඩි සෙක්ෂන් අරගෙන කර්ල් කරලා ගන්නවා අපි එහෙම කරලා බලමු අපි දැන් පොන්ටේල්ස් එකම කර්ල් කරලා ඉවරයි මේ අන්තිම කර්ල් එක අපිට දැන් මෙන්න මේ ආකාර කරලා අපි කර්ල්ස් කරලා ඉවර වෙනකොට තියෙන්නේ මේ විදිහට දැන් අපි කරන්න ඕනේ ඉදිරිපස කොටස් දෙකක් අපි මේ විදිහටම සොෆ්ට් එකට කර්ල් කරගන්න ඕනේ එකට පොනිටේල්ස් දාන්න අවශ්‍ය නැහැ පොඩි සාමාන්‍ය කොටස් අරගෙන අපි වැක්ස් තමයි පාවිච්චි කරන්නේ මොකද ගොඩක් සොෆ්ට් එකට ගන්න ඕන හින්දා අපි දැන් ඉදිරිපස කොටසේ මෙන්න මේ ආකාරයට සොෆ්ට් එකට කර්ල් එක හදාගත්තා දැන් අපි ඊළඟට අනිත් ඉදිරිපස මේ කොටස මේ විදිහ අර විදිහටම අපි සොෆ්ට් එකට කර්ල්ස් ටික හදා ගන්න ඕනේ අපි බලමු දැන් කොහොමද ඒක කරන්නේ අපි දැන් කොණ්ඩේ පිටිපස්සේ පොනිටේල්ස් දෙක කර්ල්ස් එවගේම ඉස්සරහ සයිඩ් පාර්ට් එක වගේ තියෙනවා ඒ ටිකත් මෙහෙම අපි සොෆ්ට් එකට කර්ස් එකක් දාගන්නවා මේ කර්ස් තරදී ඉස්සරහ මේ පාවිච්චි කරලා ගොඩ මේ ටික අපි වැක්ස් එකකින් කරලා තියෙනවා මොකද අපි මේ සොෆ්ට් එකට ගන්න ඕනේ මේක චුට්ටක් අපේ තික්නස් එකට ගත්තා අපිට පිටිපස්සේ හදා ගන්න ඕනේ ලස්සන මොස්තර එකට නිසා අපි දැන් ඊට පස්සේ කරන්නේ පැඩින් එකක් පාවිච්චි කරනවා නැත්නම් පැඩින් එකක් නැතුවත් පාවිච්චි කරන්න පුළුවන් මේ හෙයා ස්ටයිල් එකට අපි පැඩින් එකක් මෙන්න මේ විදිහට සෙට් කරගන්නවා එක එස්සපුරක් වගේ හින් තමයි මෙහෙන් අරගෙන මේ පැත්තෙන් ගෙන්න තියලා තියෙන්නේ මොකද මට ඕන නිර්මාණය කරන්න අපි දැන් ඉස්සලාම මේ පල්ලෙහි තියෙන කොටස් ටික අරගෙන මෙන්න මේ කර්ස් ටික අපි මෙන්න මේ විදිහට සොෆ්ට් එකට කඩනවා එක හොඳට බලා ගන්න ඕගොල්ලෝ මෙන්න මේ විදිහට සොෆ්ට් එකට කඩා ගන්නවා කඩලා ඉවරලා අපි ඒක මේ විදිහට පැඩින් එකට පින් කරගන්නවා පැත්තට එක විදිහට මේ කර්ල්ස් එක තියා ගන්නවා මේ විදිහට කඩා ගන්න ඕනේ කර්ල්ස් ටික මේ කර්ල්ස් කඩනකොට ඔයගොල්ලෝ අය ඉවරට වැක්ස් ටිකක් කවර ගන්න මේ වැක්ස් ටිකක් කවරගෙන මෙන්න මෙහෙම ඇඟිල්ල පටල මෙහෙම ගන්නවා එතකොට මේ වගේ ලස්සන කර්ල් එක පැහැදිලි වෙනවා අපි දැන් පිටිපස්සේ කොටසේ මේ දැන් අපි කර්ල්ස් දාපු පොනිටේල්ස් එක මෙන්න මේ විදිහට ලස්සනට අපි වර්ක් කරලා කියලා කියනවා වර්ක් කරගත්තා මේ කර්ල්ස් ටික කඩලා අරගෙන ඔබන් කම්ප්ලීට් කරපු විදිහට ටික ටික රස පැඩින් එක වැහෙන්න කරා දැන් අපි ඉතිරි රස කොටසෙන් අපි මේ දැන් කොටස් ඒව අරගෙන අපි එක සොෆ්ට් එකට දාගත්තේ මෙහෙම තීරලා අරගෙන
මෙන්න මෙහෙම යාන්තම් අඳරලා අරගෙන ඉතින් මේක සෝට් එක මේක සෙට් කරගන්න ඕනේ. ආකාරයට සෙට් කරලා තියෙනවා. ඒ වගේම අපි දැන් මේ පැත්තේ ඉදිරිපස කොටසත් ඒ විදිහටම අපි පිටිපස්සට කෝඩ් ටේල් එකට තියලා සෙට් කරගන්න. අපි එකක් කරන විදිහ බලමු. දවසකදී මේ වගේ ලස්සන පොඩ පොස්තරයකදී හමු වෙනවා. සුබ දවසක් වේවා.